පෙර ඒත තටු හැම තැනම එච්චර සුන්දරයි ගම මං කලාව කරන්න මට කලාව කරන්නේ මට මේ හාමුදුරු නමකට චීත්තයක් අන්දනවා නේද සිවුරු දාගත්ත හොරේ හොරේ සිවුරු දාගත්ත හොරේ උඹට මේම කිව්වා අර ඒ කැපිලි කැටිලි ඔක්කොම සියල්ල සිද්ධ වෙන්නේ එතන මගේ නාට්‍ය ක්‍රමය මං හදන්නේ හරක්ට බේද දෙන සිස්ටම් එකට රස්සාවල් නැති කාලේ ගමේ කොටපු නැති කුඹුරක් නෑ ඔය කාලේ දර හාමුදුරු කෙනෙකුට ගැහුවේ අපේ රටේ 99%ක්ම තමන් කැමති නැති රස්සාවක් කරන්නේ අද ඔලු කොපමණ මාද්දි දේශපාලඥයව හදන්නෙත් මාද්දි හුරු මොකද කරන්නේ එතකොට ඒ සමස්තයේ අවසාන විග්‍රහය කියන්නේ හුරු තමයි 72ම පාලනය කරලා තියෙන්නේ කලාකරුවා කොතනද ඉන්නේ ඔවා දෙනු පරහඩ සම්මා සම්මතේ පිටා සිට ඉන්නේ ආර්ලි ගහමන්දිරේ දෙනගා අම්මුඩි ගහලා එන්න යන්නේ ඊට පස්සේ එතන ඉඳන්ම තමයි බොරු වෙන්න පල්ලෙහාට මම දන්නේ ඒක කොහොමද කියලා ඒ භාෂාවෙන් විතරක් ඒක හදලා හරියන්නේ නැහැ මනසින්ුත් හදන්න මනසින් හදන්න ඕන අවුරුදු 72ක් පාලනය කරපෙවුන් 72කට පස්සේ කියනවා දුප්පත් අහිංසක අසරණ ජනතාව තමන්ගේ ප්‍රකාශනය කියන එක ඉදිරිපත් කරන්න ඕන එක්කිනුට අයිතියක් තියෙනවා ඒක නෙවෙයි කියනත් අයිතියක් තියෙනවා අනිත් පැත්තට එතකොට හාමුදුරුවරු පක්ෂ විවස්ථාවට වැඩ කරනකොට බුදුහමතුගේ විවස්ථාව කැඩෙනවා ඔයාලට කියන්න මම දැක්කා කාන්තා පාර්ශවයේ නයිටි පිටින් පාරේ දුවනවා එතකොට රැස් වී දෙන්නේ අපි අරව කරාට ඉන්නේ කුණු ගොඩක නා මේකයි සුද්ධ කරන්නේ Lines and Beyond Ramgata Seema Mayamen Obbata Janaka Kumbhakage Samaga Sarisaram Aibuan Priya Mituru Mituruyeni Samanyen Api Samaje Sarisarana Kota විවිධ ශේෂ්ත්‍රවල නිපුණීන් අපිට මුණ ගැහෙනවා. හැබැයි ඒ හැම නිපුණෙක්ම අව්‍යාජ මිනිහෙක් නෙවෙයි. අව්‍යාජ මිනිසුන් අපිට මුණ ගැහෙන්නේ අතිශය කලාතුරකින්. කලා භාවිතාව තුලත් එහෙමයි. එහෙම අව්‍යාජ මිනිසුන් ඉන්නේ අතේ ඇඟිලි ගන්නට. ඉතින් Lines and Beyond රසික සමාජයත් එක්ක අද අපි සම්මුඛ වන්නේ කලා ධාරාවේ ඉහළම නිපුණෙක් එක්ක. ඒ නිපුණයා හොඳ අව්‍යාජ ගැමියෙක්. අව්‍යාජ මිනිසෙක් එමනම් අපි ඔහු හඳුනාගමු මේ සරත් කොතලාවල මහතා අයිබන් සරත් අයිබන් අපි Lines and Beyond රසික සමාජය වෙනුවෙන් ඔබ අතිශය ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා ඉතින් කොහොමද ජීවිතේ මේ දවස්වල මේ දවස් ටික ඉතින් ගෙදරට ලා ඉන්නවා නෝ කොරෝනා පසු වීමත් එක්ක ඉතින් මම ඔය දැන් මාසයක් විතර ගියේ නැහැ වලට ගෙදරට වෙලා अद जीवत्मी पारे ताम मेक हिम नागरीकरण अपीट बल बल हेम तेम तीन गमी काम मे वगे तन कि अपे प्रधान කලාමාධ්‍ය ධාරාවට එනකොට ඔබ මාර කට්ටක් කරන්න ඇතිනේ ඒක සෙල්ලම් නෑනේ ඉතින් මම කැමතියි මුලින්ම මේ සාකච්ඡාව ආරම්භ කරන්න ඔබේ ඉතිහාසය පොඩ්ඩක් අතපත ගාලා මම කලාවට සම්බන්ධ වෙන්නේ අහම්බකින් මොකද අපි ගමේ පාසලක් තිබ්බා පාසලේ හිම කලා විෂයෙ මොකුත් තිබ්බේ නෑ කොහෙද පාසල් ගියේ පාසලේ දීපංගොඩ කනිෂ්ඨ විද්‍යාලය ඊට පස්සේ පහින් පස්සේ ශ්‍රී මේදානන්ද බ්‍රාහ්මකම ශ්‍රී මේදානන්ද මහාවිද්‍යාලය ඊට පස්සේ ඒ ලෙවල් කලේ සුභද්‍රාරාම විද්‍යායතනය ගංගොඩවිල. එතකොට මේ මේ වැඩේ කියන්නේ අපේ එහෙම කලා විෂය තිබෙමු නැහැ. කලාව කරේ තිබ්බ චිත්‍ර විතරයි. නැටුම් නාට්‍ය එහෙම ජීවිතේට දැකලත් නැ නාට්‍යයක් නේ. ඒ ස්කෝයර කාලේ එකම එක නාට්‍යද ගෝනි බිල්ලෝ කියලා නාට්‍යයක් මේ ළමා නාට්‍යයක් එහෙම ඉන්නේ නැති තමයි අහම්බකින් ඒලවත් කල්ලේ වෙරලා හිටන් රස්සාව කරනකොට තමයි මේ පන්සලේ يعني ගමේ පන්සලේ ගමේ පන්සලේ අපි හදනවා දහම් පාසලක් හදලා පුස්තකාලයක් හදලා පොත් නැතිකොට පොත් ගන්න තමයි නාට්‍යයක් කරන්නේ ඒක ගමේ මුළු ඔක්කොම එක්ක හදලා 40ක් විතර දරුණිය කට්ටිය එක්ක හදලා හිටන් මම තමයි නාට්‍ය කියන්නේ ඒ වෙනකොට මම නාට්‍ය හතරක් බලලා තියෙනවා एक विशेषत्व नाट्य लिया बल्ल दिप्च नाट्यम कैलिपाल
श्रीपालयकोली इतकोट बेरहांड ओम नाट्य तव एक हेम नाट्य मे इट पे एक आसावती असू नावे इट पे शील रसावलिंग मेक मंगा मेक मट विनस्से नहीं मैं पड़ी मानसिक आबादी मैं इष्टीपर आतती आतती इष्टीपर जो बेकर सती कट वरुणमा अनेशन इष्टन टेन्शन हेम वे पाला जीवित समय सूसइड करनक इन मेक हम अपे सिनेमा विशेष काव्य गीत साहित्य धारावे मे गम हरियट वर्णनाकर्णवाणी गुडमड दिखम सरुसार पलबर कीपुतन इंदलाम गम वर्णनागण अरे दे मे सिनेमा तुले गीत तुले कव्य तुले मे वर्णनाकर मे पवित्रत्व मे विचित्रत्व मे सुंदरत्व मे गम तुले तीन तीन पड़ी का मे वटे मे तनिक रबर रबर मे वेहिकाट मे वेहिकाट मे वतुपार मेम गलाकनीनवा यापे तेले पिटार गला वतुनवा अभी उपदीन अरे मे 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 इनका उड़ीन मेम तीन यटापी जीवत् पड़े सर हेबे मिनीसुना आई कथाग्रंथ कुम ए सीएलम फिर छबे सीर सी अग्नि सीर सी अग्नि मनुष्य नमू संहार गुड़क अनिका नैगटिवना डांगा उन्होंने करा निकल जाएट हो जाए इस अभी मे मे अभी वेलना मे तुम हि सती एक विस्सत्ति हिन्न मे पेरे तटातू तटू सुंदर අනිත් එකාට මොකක් හරි කොඩි විනයක් කළනේ ඉව සත්‍යත අසත්‍යත අපි දන්නේ නමුත් එහෙම තමයි තිබ්බේ මේ එහෙම ගම තමයි මේ දැන් ඒකේ වෙන විකාශනය තමයි ඒක පස්සේ කතා කරමු දැන් මෙතෙන් දෙහිලා තියෙන්නේ දැන් ඒක තමයි ගමේ තියෙන සුන්දරකම අර මේ කවිය කිය ඉස්සෙල්ලේ කවිය මොකද ගොඩමඩ දෙකම සරුසාරය පළබරයි පළබරයි කටුරෝද ගම්මාන තරමක පිටිසර ඔව් පිටිසර වුණත් मुख उत पल बर गम मेदीन गलना मनहरमंडी इसो दीगीन हांदी ओ हांदी तम कड़की इतने तम उदय पत्र बल मुको मे हर हर मे 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 लोक जीवित अवसर गीत कुमर वेड करवा उदय गीत दहाइतर इन उतना तम ओपदूप अरे अरू मेम ओमट अंबट मेम गिव्वा अरे कैपिली केटिलीम सीएल सिद्धवेन एक तम गेदर इला ऊट दिना इट पे दिने आप सिनेमा ऐतुले कव्य ऐतुले गीते ऐतुले दी अतिशय सुंदर आई परिसर वर्णनावन वेन्न पुलुवन गुडक देवा නාගරිකරණ වෙලා නැහැ. ගෙවල් වල පොල්ලතු නැත්තම් උළු තම හෙවිල්ලල තිබ්බේ. එතකොට හරි කූල්, මනස කූල්. එහෙම පන්සලත් එක්ක අබ්බද්ද වෙලා තිබ්බා. පන්සල යනවා. පන්සලේ දැන් ඔය
සමහර අපි හිටපු ඒ කාලේට ආච්චිලා පන්සලේ ඉන්නේ මම පන්සලේ මෙහෙම සිල් අරගෙන ඉන්න ගමන් ඊට පස්සේ දවල්ට නෑ හරිද දැන් මම තාචිත් කියන විල් ගන්න දැන් ඒ ආච්චිලා ඊයස්ස කතා වෙනවා කොහොම හවලා කො නෑ නෑ අර කිකිලි පිටර ටික දාලා කඩේ දින් දෙන්නේ මේ සිල් අරගෙන वर्तमान නගරයට සංක්‍රමණය වෙන තරුණ මේක ටිකක් වෙන විදිහකට පාවිච්චි කරනවා පොඩි මොඩර්න් හැඩයකට පාවිච්චි කරනවා කොණ්ඩේ වවලා රැවුල් වවලා සරම ඇඳලා ඒක අඳින්නතර බාබරා සංසෝනේ සරම එහෙම ඇඳලා ඒක ඒ පැවැත්ම සඳහා ඒක වෙන කැම්පේන් එකක් ගෙනියනවා ඔව් ඉතින් හරියට ඒක නිකන් මේ නගරේ නැති කෑල්ලක් ගමේ තියනවා වගේ පොඩි ඇඩ්වාන්ටේජ් එකක් ගන්න හදනවා ඔව් දැන් ඌක ඇතුලේ මම මෙහෙම ආනෝ සරත් කොතලාවල මේ හද්ද ගැමියා තමංගෙ ගම මාකට් කරන්න ඒක ඩිසයින් වෙන්නේ කොයි විදිහටද කියලා දැන් ගම කියන එක මාකට් කරනවා කියන එක මට එහෙම අවශ්‍යතාවයක් නැහැ හේතුව මං මේකට සම්බන්ධ වීම ගැන මම පස්සේ අපි කතා කරමු මං කලාව කරන්න මට කලාව කරන්නේ මට මා සඳහා පමණයි මං කලාව කරන්නේ. ඒක අනිත් අය විඳිනවා වෙන්න පුළුවන්. ඔව්. නමුත් මම කලාව කරන්නේ මා සඳහා පමණයි. මම කියන එක්කෙනා ඉන්නේ වර්තමානයේ මට දැන් මගදීන් දැන් වපසරියත් එක්ක සහ මං හිතන දේවල් එක්ක අවුරුදු 75 ජීවත් වෙන මිනිස්සෙක්. අවුරුදු දවස් වලින් ගණන් කළොත් එහෙම 29000යි 30000යි. ජීවත්වන මිනිස්සේ ඒකෙන් භාගයක් නිදාගෙන 15000ක් ඉතුරු කරගෙන පොඩි කාලෙට 4000ක් ගියාම 11000ක් ඒ කියන්නේ ඔබ කියන්නේ මේ දවස් ගණන දවස් වලින් දවස් 11000ක් අවුරුදු 75 ජීවත් වෙන දවස් 11000ක් ජීවත් වෙන මිනිහෙක් දැනට 7000ක් 8000ක් ගින් තව කියන්න බෑ මේ මොහොතේ කියන්න බෑ නමුත් දේ මම කිසිම වෙන ව්‍යවස්ථාවකට වැඩ කරන්නේ නැහැ. රජයේ ආණ්ඩුකම ව්‍යවස්ථාවට වැඩ කරන්න වෙනවා. ඒක නීතියක් වශයෙන් තියෙනවා. ඒක තියාගෙන මම මගේ ව්‍යවස්ථාවට තමයි වැඩ කරන්නේ. ඔව්. මගේ ව්‍යවස්ථාවේ වෙන කිසියයක් නැහැ. පක්ෂ ව්‍යවස්ථාව නැහැ. ඒ ව්‍යවස්ථාව මගේ ව්‍යවස්ථාව. එතකොට මං ව්‍යවස්ථාව හදාගෙන ඉන්නේ මං ඉන්න පදනමත් එක්ක. එතකොට මට ගම මාකට් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක මන් දන්න මට දවස් 3000යි තියෙන්නේ. ඉස්සරහට. ඒකදී මට මාකට් කළ වැඩක් නැහැ. ඔන්න මං ඉන්නව නම් දවස් ලක්ෂ 3ක් තව. අන්න මාකට් කරලා ගමන්නේ ලක්ෂ 3ක් ඉන්නේ නේ. හැබැයි සරත් ඔයා දැන් ඔහුම කිව්වට දැන් ඔබට හම්බ වෙනවනේ එක්තරා අවස්ථාවක මේ ජීවිතේ රංග ශිල්පියෙකුට ඉතාම කලාතුරකින් හිමි වෙන අවස්ථාවක්. ඒ කියන්නේ ඔබ හොඳම නළුවා හැටියට රාජ්‍ය නාට්‍ය උළෙල සම්මාන ලැබනවා. එකම සම්මාන උළෙලේ. ඒ සම්මාන උළෙලම ඔබ හොඳම සහාය නළුවා හැටියටත් සම්මානය ලැබනවා. ඒක අතිශය දුර්ලභ අවස්ථාවක්. ඉතාම ගෞරවනීය අවස්ථාවක්. දැන් මේ කරුණු ඔක්කොමත් එක්ක දැන් මේ ඔබේ ගමේ ඔබට තියෙනවා උපහාර උළෙලක්. ඒක එක අවස්ථාවක් නෙමෙයි මට මතකයිද අවස්ථා දෙකක පමණ තියෙනවා. තව විශාල උපහාර උළෙලවල් තොරන් ගහලා රබන් ගහලා බෙර ගහලා විවිධ කලාකරුවන් ගෙනල්ලා ඔබව උත්කර්ෂයට නංවලා. හැබැයි ඔබ මේක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හරි. දැන් මම කියනවා අන්න ඔබ ගම මාකට් කරන විදිය කියලා. එහෙම කිව්වොත් මොකක්ද ඔබේ උත්තරේ? ඔව් දැන් මෙහෙමයි. ඒක
ගම මාකට් වීමද ගම මාව මාකට් කරලා ගම මාකට් වීමද කියන එක එතන තියෙනකේ කතාව. අර මේ අපේ ගමේ කොල්ලෙක් කියලා නේද? ඒ ඒ ඒකත් එක්ක සමහර වෙලාවට ඒක අවංක වෙන්න පුළුවන්. හේතුව මම ගමත් එක්ක කටයුතු කරුවේ. අපි එක කාලයක් ගමත් එක්ක මේ රස්සාවල් නැති කාලේ මුළු ගමත් එක්ක ගමේ නොක කොටපු නැති කුඹුරක් නැහැ. මොකෝ අපි 40ක එකට හිටියා මුළු ගමේම 89 ඉඳන්. හිටියේ නාට්‍ය සම්බන්ධව. එතකොට මේ ගමේ හැමෝටම කුඹුරු තියෙනවා. එතකොට අත්කම් ප්‍රමේයයට තමයි ඒක අවසල කුඹුරු කෙටුවේ. එතකොට සාමාන්‍ය අපි ගෙදරින් මෙහෙම කුඹුරු කොටන්න ගියාට පස්සේ මුළු මාසෙම කුඹුරු කොටලා තමයි ගෙදර ඉන්නේ. අද එක්කෙනෙක්ගේ ගෙදර ඉන්නවා. රෑ ඒ කාලා බීලා එමු ඉන්නවා. ඊට පස්සේ පවුදාර කොටනවා. ඔහොම කොටනවා. අමිය අත්නිකන් යකඩ වගේ තමයි දවස්වල. එතකොට අපි දහම් පාසල් පන්සලත් එක්ක කතා කළා. එතකොට පොදු වැඩ ඔක්කොම කරා. එතකොට ඒකත් එක්ක ගමේ එහෙම එකක් තිබ්බා. කියන්නේ අපි ඒ සම්බන්ධතාවය අන්තර් සම්බන්ධතාවයක් තිබ්බා ගමයි අපි අතර. මං විතර නෙමෙයි අපි ගමේ එහෙම තරුණ කොටස් එක්ක. දැන් ඒක තමයි මූලික අවස්ථාවේ සම්මාන දෙක හැම වෙන එක. එතකොට ඒක එක. සමහරවිට මාකට් වෙන්න පුළුවන්. දැන් අපි ටෙලි නාට්‍යික වගේ මාකට් වෙන්න පුළුවන්. එහෙම එකක් තියෙනවනේ. ඒක මොකද්ද? ටෙලිනාට්‍යික අපිව දාලා අපි ටෙලිනාට්‍යික ඇඩ් කරනවා. ඇඩ් කරලා අපි විකුණනවා වෙන කම්පැනි කීපයකට ඇඩ් වලට. ඔක නැත්. ඔව්. දැන් ඒ වගේ අවස්ථා වෙන්න පුළුවන්. හරිද? ওই දෙකම වෙනවා. හැබැයි මට ඒකේ මාකට් එකක් මට අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මම ඒක පබ්ලිසිටි කරන්න අවශ්‍යතාවයක් තිබුණේ. ඒ ඉතින් ඉහළ මොකුත් නැහැ. ඔව් මම පොඩි අතුරු ප්‍රශ්නයක් අහන්න දැන් ඔය අර ඔය යාළුවෝ 40ක් විතර එක හිටලා මේ අර පන්සල කේන්ද්‍ර කරගෙන නාට්‍යයක් කරානේ ඒ කාලේ. ඔව්. ওই කාලේද අර හාමුදුරු කෙනෙකුට ගැහුවේ. ඇයි නිශ්ශබ්ද? නෑ නෑ එක එක කාලයට අපි මෙහෙම වෙනවා. එක එක කාලෙට අපි ඉන්න මත මති මතාන්තර සම්පූර්ණ වෙනස් වෙනවා. අපේ තරුණ කාලේ සාමාන්‍යයෙන් අපි මේ නහයට අහන්නේ. එතකොට සමහරවිට වැරද්ද සමතේටපත් කරන්න ක්‍රම තියෙනවා වෙන. ඒ ක්‍රම අනුගමනය කරන්නේ වෙන විදිහකට අනුගමනය කරන්න යනවා. ශනික ප්‍රතිචාර දක්වනවා. ශනික ප්‍රතිචාර දක්වන්න යනවා හිතන්නේ. එතකොට සමහරලාට අපේ ඒ කාලේ තිබ්බ මමත්තේ මම අපි කියන එහෙම මම තමයි පොර අපි සෙට් එකක් ඉන්නවනේ ඈ අපි සෙට් එකක් ඉන්නවා එතකොට තියෙන අර මොනාල් එක ඒ හයිය එව්වා නමුත් දැන් හිතලා බලනකොට ඒක ටිකක් වැඩි වගේ නමුත් සිද්ධිය ඇත්තනේ ඔව් සිද්ධිය කියන්නේ එහෙම ගහගත්තෙම නෑ පොඩි මේ ඒ ආසන්න තත්වයකට ගියා. ඉතින් ඒක දැන් මේ වෙනකොට අපි එහෙම අවුලක් නෑ. දැන් හම්බිලා කතා බහ කරනවා. දැන් තේරෙනවා. ඉතින් හැමෝටම දෙනවා එතනත් වැරදි මෙතනත් වැරදි. අර එහෙම එකක් තමයි තියෙන්නේ. මම දොරකඩස්ම කියලා කියනවා. පන්සලත් එක්ක තමයි අපි ජීවත් වුනේ. ඒ කියන්නේ පන්සලේ චෛත්‍ය හැදුවේ අපේ තාත්තලා ගන්ටාර කූණ හැදුවේ පන්සලේ ඉස්සර සතියේ පිරිත් කියනවා. සතිපිරිත් තිබ්බා. ඒව ඔක්කොම කරේ අපේ තාත්තලා. අපි පොඩි කාලේ ඉඳන්. එහෙනම් පන්සලත් එක්ක විශාල පන්සලත් එක්ක ඒ සංස්කෘතික බැඳීම තියෙනවානේ. අදටත් ඒක බැඳීම තිබ්බා. දැන් නෙමෙයි. ඒක අපේ මිතුරුවනි අපිට මේ සාකච්ඡාව අද කරන්න සිද්ධ වෙලා තියෙන්නේ එළියේ ධාරානිපාත වර්ෂාවක් එක්ක. ඉතින් ඒ නිසා මේ ශ්‍රවණයට යම් යම් බාධා සිද්ධ වෙන්න පුළුවන් මේ සාකච්ඡාව ඇතුළේ. ඉතින් ඒ ගැන සමාව භජනය කරන්න කියලා කියනවා. මොකද අපිට වෙන කරන්න දෙයක් නැහැ. අපිට ඒක පාලනය කරන්න ක්‍රමවේදයක් නැති නිසා. එහා පැත්තේ දියගම. ඔව්. එනකොට කියන්නේ කොහොමත් වහිනවා. දැන් මම මෙන්න මෙහෙම තැනකට ඔබෝ ගේනවා. දැන් මේ ඔක්කොම ඔබ කියපු ඔය කරුණු කාරණා අස්සේ ඔබ තීරණය කරනවා ජීවිතයේ විනිවිද දකින කලා මාධ්‍ය ඔබේ ආත්මය කරගන්න. ඇයි ඔබ එහෙම තීරණයකට එන්නේ? මේ ප්‍රශ්න ඔක්කොටම ප්‍රධාන ඛේද වාචකයක් තියෙන හැම දෙයකටම. අපේ රටේ 99%ක්ම තමන් කැමති
නැති රස්සාවක් කරන්න. තමන් කැමති දේ කරන්නේ බොහොම කීප දෙනා විතරයි. නැත්තම් හම්බ වෙන එක තමයි කරන්නේ. කරන්නේ. වෙන රටවල් වල එහෙම නෙමෙයි. ඔව්. අපි දැන් මේකේ වැඩි අපි තුන් රංගපාන්න මං රංගපාන්න මං දන්නේ මං රංගපාන්න පුළුවන්ද කියලා මට. මං ඒලෙවලුක් කළා ජොබ් එකක් කළා මේකට සම්බන්ධ වුණාම තමයි මට රංගපාන්න පුළුවන් ඒක නෙමෙයි මේ තියෙන වෙනස. ඔව්. ඒ කියන්නේ නිදහස නිදහස කියන එක මිනිහෙකුට මාරයි. එතකොට අර හිර වෙලා තිබ්බ එකෙන් නිදහස් වෙනවා කියන්නේ මනස. ඒක තමයි මං කියේ පටන් ගත්තේ මං විනුවේ මං කලාව කරන්න ගියා. එතන තමයි ප්‍රධාන දේ. එතකොට මම ජීවත් වෙන්න සල්ලි නෙමෙයි ජීවත් වෙන්න කලාව කරන්නේ. සල්ලි හම්බ කරන්නේ මං කියන්නේ. ඔව්. ජීවත් වෙන්න තමයි කලාව. ඒ කියන්නේ මට තේරෙනවා මට මේක තමයි මට පුළුවන් සහ මම කැමති එක. පුළුවන් සහ කැමති එක. එතකොට මේකේ ප්‍රධානම එක තියෙන්නේ ප්‍රකාශන අයිතිය. යම ප්‍රකාශය කිරි ප්‍රකාශනය ඉදිරිපත් කිරීමයි මිනිහෙකුට තමන්ගේ ඇතුලේ සමස්තය ගැන තියෙන මතවාදයක් තමන්ට කියන්න පුළුවන් ඒක ඊට ඊට වැඩි දෙයක් තියෙනවා මිනිහෙකුට. ඔව්. ඒක කෑමට බීමට නිදා ගැනීමට වඩා වටිනවනේ. හ්ම්. දැන් මේ මුළු මුළු ලංකාවේ ඉන්න 99%ක් ඉන්නේ හිර කරගෙන. ඔව්. කියන්නේ විදියන්නේ. දන්නව ඇත්තද මේක බොරුද කියලා දන්නව. තමන්ට ප්‍රකාශන මාධ්‍යයක් නෑ. මාධ්‍යයක් නෑ. දැන් දැන් ඒක කියන්නේ කො ගෙදර ඇහිලා මේක පිට කරන්නේ පවුලට ගහන එකකින් නැත්නම් කාට හරි බයින එකකින් ඒක ප්‍රකාශ කරන්නේ අපිට ඒක නෙමෙයි මේක මේක ඇහිලා මාර සම්පත අපේ තියෙන ප්‍රකාශන අපිට බග්ගල් මෙහෙම දාන්න පුළුවන් මම මේක තෝරගන්නේ මට දැනෙන්නේ මේක තමයි මට අවශ්‍ය කියලා ඒක මම සල්ලි හොයන්න කරන එක නෙමෙයි සල්ලි හොයන්න ඕන මට මේ මං කරේ මාකටිං සම්බන්ධ රස්සාවල් තමයි කරේ. එතකොට එහෙම සල්ලි හොයන්න ජොබ් එකක් කරනවා නම් මට කරන්න පුළුවන්. එතනම රැඳෙන්න තිබුණා. ඔව් රැඳෙන්න තිබුණා. කිසි මේක නැහැ. ඒක එතනින් හර ඩෙවලොප් කරගන්න එකයි තියෙන්නේ. නමුත් ඒක නෙමෙයි ලයිෆ් එක කියන්නේ. ශේෂ්ත්‍රයට එන්න ඔබ අත්පොත තබන්නේ කොතනින්ද? මුලම තමයි මං කිව්වේ අර පන්සලේ නාට්‍ය. ඊට පස්සේ ආසාවල් හැදෙනවා. දැන් මම අහන්නේ ප්‍රසිද්ධ වේදිකාවට. ඔව් ඊට පස්සේ මම එහෙම දිගටම මේ වීදි නාට්‍යවලට සම්බන්ධ වෙනවා ඒ සම්බන්ධලා කෙටි නාට්‍ය කරනවා තරුණ සේවා සභාව හරහා තරුණ සේවා සභාවේ වර්ක්ෂොප් කරනවා ඒක වර්ක්ෂොප් කරන කාලේ තමයි පොඩි පොඩි කෙටි නාට්‍යවලට සම්බන්ධ වෙනවා එහෙම සම්බන්ධ වෙලා රාජ්‍ය නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ ඉස්සෙල්ලාම 96 96 ද ඩියර් ඩිපාර්ටඩ් කියලා පීපීසී සානායක කියලා එක්කෙනෙක් කරනවා මලගම කියලා නාට්‍යයක් ඊට පස්සේ ඔහොම ගිහින් ඉතින් අර සොල්දාදුව සහ සඳේලිය කියලා සුනිල් පතිරණගේ සුනිල් පතිරණ ඒ සුනිල් පතිරණගේ නාට්‍ය ඇතුලේ නේද ඔබට ඉඩකඩ ලැබෙන්නේ මේ මාධ්‍ය ඇතුළට ටිකක් ස්ථාවරෝපය තියන්න. ඔව් ඒක හරි අපූර්ව නාට්‍යයක් මම කැමති සරත්ගෙන් මේ නාට්‍ය සම්බන්ධව යමක් දැනගන්න. ඔව් ඒකේ අනුභූතිය සහ ඒ අන්තර්ගතය පිළිබඳව. ඒක ලිව්වේ හමුදා සොල්දාදුවෙක් ඔහු ආනන්ද කියලා. හ්ම් ඒක ප්‍රධානම කාරණාව කියන්නේ මේ ඒක ප්ලොට් එකේ තියෙන්නේ. ඔව්. මොකද මේ ප්ලොට් එකේ හරිය හරිම ඔව් හරි සංවේදී 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 කතාවක්. ඒ කියන්නේ මේක ඔහුගේ කතාව. ඔහු කවිය ඇත්තටම. ඒ හමුදා සොල්දාදුව. ආනන්ද කියන එක කෙනා. ලියපු එක. වෘත්තීය හමුදා සොල්දාදුව. වෘත්තීය හමුදා නම හැබැයි කවියක්. සහ හොඳ කෙටි කතාවක්. ඒක හරි අපූර්ව තැනන්නේ හමුදා සොල්දාදුවේ කවියෙක් බවට පත් වෙනවා කියන්නේ. නංගිව රස්සාවට මේ නංගිට කසාදි කරන කරලා දෙන්න තමයි හමුදාවට බැඳෙන්නේ රස්සාවක් ඕන හින්දා ඒකට යන්නේ එතකොට ඒකේ තියෙන මූල බීජය තියෙන සෝල්ජර් කෙනෙක් බංකරයක ඉන්නවා තනියම හඳත් එක්ක ඇටැක් කරගෙන හඳ මෙහෙම දිනවා පිටිපස්සේ හඳත් එක්ක ඇටැක් කරන්න බෙන්න එපා කියලා හඳ පායන්න එපා හඳ පායන්න එපා කියලා ඒකට හේතුව කියන්නේ එතකොට මොනාලිසා එනවා මොනාලිසත් එක්ක තමයි කතා කරන්නේ මේ හඳත් එක්ක බෑ මට මේ කරන්න කියලා මට ටාගට් හැදෙනවා හඳත් එක්ක ඒ කියන්නේ ආලෝකයට ටාගට් හැදෙනවා ටාගට් එක හැදෙනවා හැදුනම මට වෙඩි තියන්න වෙඩි තියන්න වෙනවා මම මට වෙඩි තියන්න බෑ මම කවියෙක් ඒක තමයි වේස් වෙන්නේ මම හිතන්නේ සුනිල් සහ මේ නාට්‍ය අධ්‍යක්ෂණය කරපු සුනිලුයි මේක නාට්‍ය රචනා කරපු මේ හමුදා සොල්දාදුවයි ආනන්ද කියන දෙන්නගෙම සැබෑ ජීවිතය අවසානයේ කෙලවර වුණේ ඛේදවාචකයකින්නේ ඛේදවාචකයක් ආනන්ද සුයිසයිඩ් කරගත්තා යාපනයේදී වෙඩි තියාගත්තා
ඔහු වෙඩි තියා ගන්න ඕනේ ඒ නාටි වෙලුවනම් එහෙන කොච්චර හිතේ තිබ්බ වේදනාවද පිට කරලා තින්නේ කියලා තේරෙනවා නාටි බලනකොට මම කියන්නේ ඒකයි ප්‍රකාශන මාධ්‍යයක් විදිහට මේකේ තියෙන බව ප්‍රබලත්වය එතකොට සුනිල් නැති වෙන්නේ කැන්සර් එකකින් කැන්සර් එකකින් වොම තරුණ වයසේදී ඔව් සුනිල් කියන්නේ මේ කවුද කියන එක නමින් දන්නේ නැතුනට බංකු බංකු කිව්වම දන්නවා ඔව් ඔහුට අපි ඒ කාලේ කිව්වේ උනන්දුව කියලා. මොකද ඒ තරම් ඔහු හරිම උනන්දුයි මේ මේ විෂය ධාරාව ඇතුලේ වැඩ කරන්න. වැඩ කරන්න. මේ සහ උට ලොකු උවමනාවක් තිබුණ හොඳ දේවල් කරන්න. නමුත් අකාලේ මිය ගියා. හරි. දැන් සරත් ඔයා මේ දැන් ඊට පස්සේ ඔයා ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රවීණ නාට්‍යකරුවන් ගණනාවකගේ නාට්‍යත් එක්ක ඔයා සම්බන්ධ වෙනවා. ඔබේ හැකියාවන් මේ නාට්‍ය ඇතුලේ ඔබ ප්‍රදර්ශනය කරන ඔයගොම තරුණ නාට්‍යකරුවන් එක්ක ඔබ දීර්ඝ ගමනක් යනවා. දැන් හැබැයි ඔබ මෙතනින් නතර වෙන්නේ නැහනේ. ඔබ එතනින් එහාටත් ඔබේ වපසරියේ විහිදෙනවා. ඔබේ පරාසය පුළුල් කරනවා. හරි? ඔබ නිර්මාණකරුවෙක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම නාට්‍ය ඇතුලේ. මොකක්ද ඔබ කරපු මුල්ම නාට්‍ය? මම ඉස්සෙල්ලාම කරේ 97 නාට්‍යයක් කළා. මේ කෙටි නාට්‍යයක්. දිග නාට්‍යයක් කරේ. අර තරුණ සේවා සභාවේ නාට්‍ය. ආ තරුණ සේවා සභාව. තරුණ සේවා සභාව දවන්ද කියලා නාට්‍යයක්. තරුණ සේවා සභාවට විතරයි ඒක දාන්නේ. ඔව්. ඊට පස්සේ තමා කෙටි නාට්‍යයක් කරනවා ඉස්සෙල්ලාම කරන්නේ 2001 දී 2002 තමා සොල්දාදු වසන් සඳේදී 2001 දී කරනවා උන්වහන්සේ වැඩිසේක ඔය උන්වහන්සේ වැඩිසේකත් හරි අපූරු නාට්‍යයක්නේ ඔව් ඒකෙදී ඔබ මේ හාමුදුරු නමකට චීත්තයක් අන්දනවා නේද ඒක මෙහෙම ඒක කෙටි කතාවක් සිරි වටකොඩ කියලා. උගේ කෙටි කතාවක් තිබේ. කෙටි කතාවෙන් තමයි මම වස්තු බීජය ගත්තේ. ගණිකාවක් ඉන්න නිවසකට 89 වෙඩි තියන්න එන 89 භීෂණේ කාලේ. භීෂණේ කතාවක්. හාමුදුරු කෙනෙක් කියනවා රෑ. හාමුදුරු අධ්‍යාපන දෙපළ උන් අකරක වැඩකට ඇවිල්ලා. හාමුදුරන්ව මරන්නේ දෝලා. හාමුදුරු ඊට පස්සේ කෙටි කතාව තියෙන දෙන්න කතා කර කර ඉඳලා උදේ යනවා හාමුදුරු. ඒක. ඔක තමයි කෙටි කතාව. නමුත් මං ඒක අරගෙන තමයි මේක නිර්මාණය කරේ මේ හාමුදුරු කියන්නේ අන්තිමට බැලුවා ගියාම ඔහු 89 කලබල කාලේ ගෙවල් වලට පෑන්න එහෙම හොරකම් කරන හොරේ සිවුරක් දාගෙන තමයි ඒක කරා සිවුර දාගත්ත හොරේ හොරේ සිවුර දාගත්ත හොරේ අන්තිමට බැලුවා එතන වෙන මානුෂික පැත්තක් ගොඩනගනවා පන්සලේ ඉන්න ජිනදාසයි මේ කාන්තාවේ අතර ඒ සම්බන්ධතාවයේ ගොඩ නගනවා. ඔව්. මේ මේ ඉන්න ටිකට දැන් රැට කනවා. ඔව්. ඒ විකාල භෝජනන්නේ. ඔව්. හරිද? ඔව්. ආ හොඳට. යා රැට කනවා. ඔව්. ගෑනු ගෙනගෙන අයි හොඳට මේ රැට වළඳන්නේ නැහැ. මේ දවල් එක වැරදුනානේ ගන්නවා කවන්නේ කියලා ඒක කරනවා. එතකොට ඔක පොඩි ප්‍රශ්නයක් ආවා. රාජ්‍ය නාට්‍යවලදී ප්‍රධාන සම්මාන කීපයක් දුන්නා නළුවාරමේ මේ ටික දුන්නා. ඔබට මේ හොඳම නළුව හැටියට හම්බුනේ නේ. හැබැයි දුන්නේ නැහැ මේ නාට්‍ය පිටපත දුන්නේ නැහැ ප්‍රොඩක්ෂන් එකට දුන්නේ නැහැ. මොකද්ද හේතුව? ඒකලෝ පවුතා සෙමිනේකින් කියලා තියෙන මම බොරු කළා කියලා මේ ප්‍රේක්ෂක රැවට්ටුවා කියලා. ඒ කියන්නේ මුලින් හාමුදුරු කෙනෙක් කියලා ඊට පස්සේ මෙයා හොරෙක් කියන එක ඒක රැවට්ටුවා කියලා මම දන්නේ නැහැ මම දන්නා නාට්‍ය ආරං කළා ඒක එහෙම එකක් කියලා හැබැයි මම කිව්වා පළවෙනි විනාඩි දෙක යනකොට කිව්වා මේ හාමුදුරු කෙනෙක් නෙමෙයි කියලා පස්සෙනි විනාඩි කියලා දෙන හාමුදුරු කෙනෙක් නෙමෙයි කියලා ඊට පස්සේ 8 නැත්තම් 10 විනාඩි දී කිව්වා හාමුදුරු කෙනෙක් නෙමෙයි කියලා. ඒ කියන්නේ මේ මේ හාමුදුරුවම ප්‍රකාශ කරනවා මම හාමුදුරු කෙනෙක් නෙමෙයි කියලා. ඔව් ප්‍රකාශ කරනවා නාට්‍ය ඇතුලේ. ඔව් නාට්‍ය ඇතුලේ. ලංකාවේ ඉන්න විශිෂ්ට නම කියන්න ඕනේ නැහැ. විශිෂ්ට අධ්‍යක්ෂවරයෙක් තමයි සභාපති හිටියේ. ඔහු මට හම්බුණා එක තැනකදී ඔහුගේ නාට්‍ය ක්‍රියාත්මක කරන්න කියලා. මේක ඇදලා මම කිව්වා. මම කියලා තියෙනවා කියලා. කිව්වා නෑ කියලා නෑ මම දෙපාරක් බැලුවා. කොතනද කියලා තියෙන්නේ. මං කිව්වා පළවෙනි එක තනි පොට සිවුර දෙපොට සිවුර අඳන ගඩිය නැතු හාමුදුරු කෙනෙක් වෙන ඇඳුමක් හඳු හාමුදුරු පරාජික ඊට පස්සේ හාමුදුරු රන්රිදී මුතුමෙනික් ආවරණ පිස්තෝල අතින් ඇල්ලුවොත් එහෙම හාමුදුරු කෙනෙක් ඒකත් කළා දිනවා
මුල එකේ අරක කළා දෙවෙනි එකෙක් කළා තවම කීපයක් මම කළා දිනවා ඒක මට තේරුන්නේ මම කොහොමද මට භාෂාව තේරෙන්නේ නැද්ද නාට්‍ය භාෂාව තේරෙන්නේ නැත කරන් දෙන්නේ ඒ නිසා ඒක ඒ සම්මාන ටික හම්බුනේ නෑ නෑ සම්මාන අවශ්‍ය නෑ මම කියන්නේ ඒක ඇත්ත කියන එක දැන් හැබැයි සරට්ට මෙහෙම හිතුන්නේ නැද්ද සාමාන්‍යයෙන් අපි ওই සංඝ සමාජයේ යම් චරිතයක් අරගෙන නිර්මාණයක් කරද්දී අපි නිර්මාණකරුවෝ හරි පරිස්සම් වෙනවනේ විශේෂයෙන් අපේ වගේ රටවල් දැන් ඔබ මේක කරන්නේ වසර 20කට කලින් එතකොට සමාජයේ මීටත් වඩා එහා තැනක තිබුණේ දැන් එහෙම හාමුදුරු කෙනෙක්ගේ චරිතයක් අරගෙන හාමුදුරුවන්ගේ සිවුර ගලවලා චීත්තයක් කන්දනකොට සංඝ සමාජයේ ඇතුළෙන් යම් ප්‍රතිවිරෝධයක් මතුවේ කියලා ඔබට එහෙම නිකන් බයක් හිතුන්නේ නැද්ද එහෙම මතුුනේ නැද්ද මේ නාට්‍ය හරහා මතුවෙන්නේ නැති වුණා මම මගේ ඉස්සරහට ආවේ නැහැ දැන් මම කරන්නේ ප්‍රකාශනයක් ඔව් මට මට දැනෙන දෙන්නේ මම කරන්නේ හැබැයි මම මම කරන්නේ ලංකාවේ තියෙන මේ ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථාවට පිටින් කළොත් මේක මේ නීතිය කැරිල්ලක් වෙන්නේ ඔව් මම ව්‍යවස්ථාවන භාෂණයේ කියන එක තමන්ගේ ප්‍රකාශනයේ කියන එක ඉදිරිපත් කරන්න ඕන එක්කෙනෙකුට අයිතියක් තියෙනවා ඒක නෙවෙයි කියනත් අයිතියක් තියෙනවා අනිත් පැත්තට ඔව් ඒක වෙන එකක් එතකොට ඒක දැනගෙන තමයි ඒකත් එක තමයි මම කතා කරේ කලාව කියන්නේ ක්‍රමය प्रेम करने का एक ना मेहम तीन विश्व कालपरास तीन एक अभी पड़ी मेहम प्रेम में कदम ये प्रेम में अभी समय कालपरास अन्य वैडी मे प्रेम के अतुले अभी किया काल मेहम वटे मिथन एक හරි දැන් සරත් අතින් ඊට පස්සේ ඉතා ප්‍රබල නාට්‍ය ගණනාවක් නිර්මාණය වෙනවනේ අපේ වේදිකාවට ඒක ටිකක් පිළිවලින් පෙළ ගැස්සුවොත් ඊට පස්සේ නරිබුරති සූකරෙක් ළඟ සූකරෙක් සම නරිබුරති ජයසිරිට පිස්සු ඒකාසාක්කුවේ සුදුවලා ඉරෙම්පන් එන ඒ ඒ නාට්‍ය ටික තමයි ඔබ අතින් පෙළ ගැස්සුනේ දැන් සරත් මම මෙහෙම දෙයක් ඔබෙන් අහනවා දැන් ඔය ඔය නාට්‍ය ටික ගත්තාම ඒව අතිශය ප්‍රබල ප්‍රකාශන ලාංකීය වේදිකාවට ඔබ ඒ ගෙනාවේ ඉතාම ප්‍රබල ප්‍රකාශන ඒව අපිට එක පැත්තකින් ගන්න පුළුවන් දේශපාලනික නාට්‍ය කියලා අනිත් පැත්තේ දේශපාලන ප්‍රහසනයන් කියලාත් ගන්න පුළුවන් දැන් හැබැයි ඔබ මේවට තියෙන නම් ගත්තාම නාට්‍යයේ තියෙන ප්‍රබලත්වය හා සමපාත වෙන්නේ නැහැ ඊට වඩා හරි සැහැල්ලුයි එනං ඒ ඒ බරසාර බව ඒ ඒ නම් වල නැහැ ඉතින් සමහර වෙලාවට සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ නමත් එක්ක ගත්තාම අනේ වැඩක් නැහැ මචං ඕක බලන්න ගිහිල්ලා මොකද්ද කියලා එහෙම එකකට එන්න පුළුවන්. දැන් ඒකට මම ඔබට හොඳම උදාහරණයක් කියන්නම්. ජයසිරිට පිස්සු කියන ප්ලේ එකේ රියර්සල් කාලේ මම තරමක් අසනීප වුණා. ඒ රියර්සල් පීරියඩ් එකේ ෂූටිනුයි මේ ඔක්කොමත් එක්ක අසනීප වුණා. මම මගේ පවුලේ වෛද්‍යවරිය ළඟට ගියා බෙහෙත් ගන්න. ඇයි මං සම්බන්ධව සියල්ල දන්නවා. ඉතින් කරන දේවල් දන්නවා. ඉතින් මෙහෙම ඒකට බෙහෙත් තුණ්ඩුව දැන් මෙහෙම ලියන අතරේ ඇහුවා ජනක මේ දවස්වල මේ මුකුත් මහන්සි වෙන වැඩ එහෙම කරනවද කියලා. මම කෝ ඔව් ඩොක්ටර් මම මේ දවස්වල ප්ලේ එකක රිහර්සල්ස් යනවා කියලා. මොකද්ද ප්ලේ එක? ජයසිරිට පිස්සු. ඈ? කියලා මෙහෙම කටත් ඇරලා ඩොක්ටර් මගේ දිහා බලන් හිටියා. ඒක උනේ මට අදටත් හිතෙනවා නිකන් එහෙම ඒකට නිකන් මම සම්බන්ධ වෙන්න ඕනේ නෑ වගේ සහ ඒ නමත් එක්ක ඒක ගොඩ නැගුණා. මට වැඩේ ඉවලේ මොහොතෙම තේරුණා මම කියවා නෑ ඩොක්ටර් මේ ප්ලේ එක ඉතාලම හොඳ ප්ලේ එකක්. හැබැයි නම පිළිබඳ අපිටත් ප්‍රශ්නයක් තියෙනවා. කියලා. ඇයි ඔබ එහෙම මේ නම් කියන්නේ? ඇයි එච්චර සරල තැනකට ගියන්නේ ඔබේ නාට්‍යවලට නම්? මම ජයසිරිට පිස්සු විතරක් නෙමෙයි මම අහන්නේ මං ආනේ මේ සමස්තය. දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් ලංකාවේ අපි නාට්‍යයක් කරනවා කියමුකෝ. නාට්‍යයක් කරලා වැඩි පිටිසකට පෙන්වන්න ඕන නාට්‍ය නැත්නම් නාට්‍යයේ වටිනාකමින් වැඩක් නැති වෙනවා. දැන් අපි තුම නාට්‍යයක් කළාට පස්සේ නාට්‍ය දැන් අපි නරිබුරති. නරිබුරති කියන්නේ නරිබුරන් නෑ නමුත් ඉංග්‍රීසි භාෂාවෙන් නරිය බුරනවා හරිද බුරන සහ තමන්ට අයිති නැති කාර්ය තම බිරිහිම ඌ කියන කාර්යය මගේ නාට්‍ය ක්‍රමය මං හදන්නේ පොඩි මේ හරක්ට බේද දෙන සිස්ටම් එකකට අර මොකද හරක්ට බේද දෙන සිස්ටම් එක හරක්ට බේද දෙන්නේ අපේ ගමේ ඉස්සර හරක්ට බේද දෙන්නේ වරක මදුල ඇතුලේ දාලා බේද ගුලිය වරක මදුර අරගෙන ඇටේ අයින් කරලා ඇතුළට දානවා අරකට දෙන්නේ. ඔව්. ස්කැල ගිලිනවා. එතකොට තමයි බේට් ටික ඇඟ ඇතුළට යන්නේ. ඔව්. දැන් ඔය හැම නාට්‍යයක්ම ප්‍රහසනයේ කියන එකකින් ඔබ දවටනවා. ප්‍රහසනයේ ඇතුලේ දවටනවා. දවටන හැබැයි ගෙදර ගියාට පස්සේ තමයි හිතන්නේ. දැනෙන්නේ. අම්මරෝට මේ මොකද්ද මේ උනේ කියන්නේ. දැන් නමත් මම යූස් කරේ ගොඩක් දවල බීෂණ.
මකරාක්ෂයා කිව්වොත් එහෙම ඉන්නේ නැහැ බලන්න ෂෝ 800ක් ගියා නරිබුරුති ෂෝ 50ක්වත් බලන්න ඉන්නේ නැහැ එහෙම කියන්න බෑ දැන් දවල බීෂණ මම රඟපාපු නාට්‍යයක් නෑ හරි ඉතා රට වටේම ගියායි ඒ කාලේ තිබ්බ එකත් එක්කයි වර්තමානයේ තියෙන එකත් එක්කයි දෙක ඒ කාලේ තිබ්බ එකත් එක්ක හරි දැන් මං අපි වැඩ කරන්නේ දැන් වර්තමානෙත් එක්කනේ එතකොට වර්තමානයේ කොහොමද අපි ඒක නාට්‍ය ප්‍රේක්ෂකයාට කියන්නේ දැන් ජයසිරි පිස්සු කියන එක මට වැරදුනා ඒක වැරදුනා නමුත් අනිත් නාට්‍ය මට වැරදුන්නේ නැහැ ඒක නම වැරදින හේතුව පිස්සු කියන එක දැන් මන්දමානසික කියලානේ කියන්නේ දැන් වෙන වෙන අර්ථකථනයක් දීලා දැන් ඉස්සර පොඩි කාලේනේ අපි පිස්සු කියන්නේ අපි පොඩි කාලේම අර අර පිස්සු කොටුවට යනවා එහෙම කියන්නේ දැන් ඊට පස්සේ මොඩර්න් වුණානේ දැන් අපි පිස්සු නැහැ දැන් ඉන්නේ මන්දමානසික එහෙම මොකද්ද වෙන තත්වය ඒ වෙන එකක්නේ ඒකත් ඉතින් බොරුවනේ හිත ඇතුලේ ඔක්කොම පිස්සු මිනිස්සුයෙකුට පිස්සු නොකිය මන්දමානසිකයි කියලා මන් දන්නේ ඒක කොහොමද කියලා ඒ භාෂාවෙන් විතරක් ඒක හදලා හරියන්නේ නැහැ මනසින්ුත් හදන්න ඕනේ මනසින් හදන්න ඕනේ දැන් ඕක නමත් එක්ක තියෙන කේස් එක තමයි නම අරක මට වැරදුනේ ඒක ජයසිරි ඒක පස්සේ මට තේරුනේ ඔක්කොම වුණාට පස්සේ පිස්සු කියන එකට දැන් මේකළු වෙන අර්ථකථනයක් දීලා තින්නේ අපි ජයසිරිට මන්ද මානසිකයි කියලා දෙපළ ගන්න හරිද නමුත් අනිත් නාට්‍ය අපි සාමාන්‍යයෙන් දූමින් පවතින තත්ත්වයක තමයි තිබ්බි අරක අවුල තමයි අවුල හොඳයි සරත් දැන් මෙහෙම තැනකට අපි යමුකෝ දැන් අපි ප්‍රේක්ෂකයෝ ගොඩනගන්නේ මේ රටේ ඉන්න ජනතාව ඇතුළේනේ ඒ ජනතාවගෙන් තමයි අපිට සිනමාවට නාට්‍ය කලාවට සාහිත්‍යයට මේ ඔක්කොටම මේ අපි රසිකාගාරය සහ ප්‍රේක්ෂකාගාරය නිර්මාණය වෙන්නේ දැන් සරත්ට මතකද එක වතාවක් දුලුකන්දේ පිරිත්පැන් කතන්දරයකට අපේ මුළු රටම ලක්ෂ ගාණක් මිනිස්සු මේ පිරිත්පැන් හොය හොය ගියා බවුසර් වලින් ගෙනල්ලා කවුද හාමුදුරු නමක් කියාගත්ත එක්කෙනෙක් පිරිත්පැන් වපුර වපුර ගියානේ මිනිස්සු මේකට ඉතාම අසරණ විදියට රැවටුණා ඊළඟට එකක් ආවා නිකවැරටියේ ගස්බෙනාස්සේ දේව රූප පේනවා කියලා මේවට රටම බස් අරගෙන ගියා හරි මමත් ගියා ඒකට ඒ ගෙදර කට්ටිය කියන්නේ හරි 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 එන්න කියලා අපේ අම්මව ආවද මං කෝ පිස්සුනේ නෑ නෑ වර යන්න උඹ උඹලා කම්බලා කොහොම පිනක් නෑ ඒකට කියලා පාවත් එක්ක ගියා අර ගියා ඔව් ගියා ගියා මං බැලුවා ගීඩා ඔව් මොකුත් නෑ හරි දැන් ඒ දෙවෙනි අවස්ථාව තව අවස්ථාවක් ආවා මේ මැටි පිළිම වලින් රැස් විහිදෙනවා කියලා මුළු රටම දිව්වනේ ඈ රටම දිව් අන්න අරේ කියනකම ඒ පැත්තර දුවනවා අන්න අතනින් පේනකොම ඒ පැත්තර දුවනවා අන්න අරේ පේනකොම මෙහෙට දුවනවා ඔයාලට කියන්න මම දැක්කා කාන්තා පාර්ශවයේ නයිටි පිටින් පාරේ දුවනවා එතකොට රැස් විහිදෙන්නේ බලන් ඉන්න අපිට මම අහන්නේ මේකයි සර එච්චර අවිචාරවත් ජන සමාජයක් නිර්මාණය වෙච්ච තැනක ඔය ප්‍රධාන කාරණා තුනක් විතරයි මං කිව්වේ තව ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන් මේකට එහෙම අවිචාරවත් මිනිස්සුන්ගෙන් හැදිච්ච මේ ජන සමාජයකට ඔබ නිර්මාණකරුවෙක් හැටියට කොහොමද ඔබේ නිර්මාණය කේට කරන්නේ කොයි විදිහටද ඒක සිද්ධ වෙන්නේ ඔව් දැන් අපි යමක් කිව්වහම ප්‍රකාශ කළාම 100ට 100ක් නැති වුණාට ජනකයි මිනිස්සුන්ට 150ක් තේරෙනවා අපි කියන්නේ ඒක 150ට වැඩිය තේරෙනවා තේරුණාට නොතේරුණා වගේ ඉන්නවා ඒකට කිසිම ඇක්ෂන් එකක් නැහැ ඒක විඳලා ඒ දෙතුන් දෙනා කතා කරලා ඒක ඉතින් හල්ල යනවා ඇයි ඒක වෙන්නේ අන්න එතන කේස් එක තියෙනවා ප්‍රධාන විලා වශයෙන් ලංකාවේ ඔය කියන ජනතාව අනුමත ඩිපෙන්ඩන්ට් අවුරුදු 72ක් වෙනවා නිදහස අරගෙන මේ වෙනකොට ඒ ඩිපෙන්ඩ් එක හදලා තියෙන විදිහ බලන්න මේ වෙනකොටත් දේශපාලඥයෝ ජනතාවට කියන්නේ ආමන්ත්‍රණය කරන්න කොහොමද දුප්පත් අහිංසක අසරණ ජනතාව අද ටීවී එක හරි කොහේ කතාවක් බැලුවොත් කියන්න ඇමති කෙනෙක් මන්ත්‍රී කෙනෙක් කියන්නේ දුප්පත් අසරණ අහිංසක ජනතාව. ඉතින් අවුරුදු 72ක් බම්බු ගෙවුවද?
අවුරුදු 72ක් අකුණේ පාලනය කළේ. ඔව්. අපි පාලනය කරා අය? අපි පාලනය කළා නෙමෙයි. අවුරුදු 72ක් පාලනය කරපෙවුන් 72කට පස්සේ කියනවා දුප්පත් අහිංසක අසරණ ජනතාව. ඇඳුමක් උත් ඇඳගෙන ඇවිල්ලා කියන්නේ. ඇඳුමක් උත් ඇඳගෙන ඇවිල්ලා කියන්නේ. කොච්චර කාල ගන්නද? අපි හැමෝම බොරුවනේ කරන්නේ. මොකද අපි ඉහෙල තැන කියන්නේ බොරුවනේ දේශපාලක උඩම ගහන්නේ බොරුවනේ අපි මෙව්ව දෙනා මේ දෙනා මේක මේ 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 මේම දෙනා මේම දෙනා මේම දෙනා එකක්වත් නැහැ එතනින් බොරුව වටත් එතකොට අපි මිනිසුත් කඩ ආරම් බලන්නේ කාර දෙන අම්මුඩි ගහලා යන්නේ ඊට පස්සේ එතනින් නම් තමයි බොරුව එන්නේ පල්ලෙහාට හරි හොම බොරුව ගලාගෙන ගාන සමස්ත සමාජයට මේ බොරුව කාන්දු වෙනවා බොරුව මෙහෙම කාන්දිලා කාන්දිලා ගෙදර පොඩි එකාට කාන්දිනවා හේතු පුතේ පදිංචි කොහෙද උත් විසිබල් කියන් නුගේ කොට කියන කොයිද නුගේ කොට ඔව් නෑ අපි හොමකමනේ මේ හොමකම කතා කියන්න බා නුගේ කොට ගියා කියලා පොඩි එකාට ස්කෝලේට දාන්නේ බොරු උගන්නන. බොරු උගන්නලා දාන්නේ. ඔව්. හොඩිය පන්තියටම යවන්නේ බොරු උගන්නන. බොරු උගන්නලා දාන්නේ. එතකොට අපිත් ඉන්නේ එතන. ඔව්. අවුරුදු 72ක් මෙහෙම පාලනය කළා අඩුම වශයෙන් 2 කෝටි 20 ලක්ෂෙට මාස 6ක් ගෙදර ඉඳන් කන්න දෙන්න බැරි මේ වාතාවරණය නේද තියෙන්නේ. අවුරුදු 72ක් පාලනය කළා තියෙනවා. අපි විසි. අපි අපි කියන දේශපාලඥයෝ දැන් ඒ වගේ තැනක තමයි අපේ කලාවෙන් මේක කේට කරන්න යන්නේ. ওই තියෙන එකත් එක්ක දැන් ඕකෙදි වෙන්නේ කේට කරන්න බෑ ඔක්කොට. 1 10ක් හැදුනොත් එක නාට්‍යයකින් එක සැරේකට පෙන්වන එකෙන් 10ක් හැදුනොත් එහෙම 10 10 එක හැදුනොත් උන් එව්ව කරයි කියලා විශ්වාසයක් තියෙනවා. ඒ ප්‍රකාශනය ඒක Tamanට ගන්න පුළුවන් නම් එහෙම ගත්ත 10 දෙනෙක් හිටියා නා උන් ආයිත් කරන්නේ නැහනේ ඒක. හ්ම්. දැනේ නෝන. හ්ම්. දැන් මේ වගේ තැනකට තමයි අපිට තල්ලු වෙන්න වෙලා තියෙන්නේ. එතෙන්ට ගොනු කරන්න වෙලා තියෙන්නේ. දැන් මේ දීර්ඝ කාලයක් පුරාවට අපිව ගෙනල්ලා තියෙන්නේ අපිට උරුම කරලා දීලා තියෙන්නේ දුප්පත්කම. ඔව්. අසරණකම. ඔව්. නැතිබරිකම. ඔව්. සහ දීනකම. 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 දැන් මෙහෙම ජන සමාජයකට කලාව පුළුල් විදියට රස විඳින්න පුළුවන් කියලා නිර්මාණකරුවෙක් හැටියට ඔබ හිතනවාද? ඔව් මේ ඒව පුළුවන් පොඩි වාතාවරණයක් තියෙනවා. හේතුව වර්තමාන නැතුණත් අපි බලි තොවිල් යාග එව්වත් එක්ක හිටව මිනිස්සුනේ. දැන් ඒකත් එක්ක වෙන එකක් මිනිස්සුන්ගේ ලේවල් එක. දැන් අපි දෙවල් බෙරයක් ගන්නකොට කාට වුණත් පොඩි බ්ලඩ් එකට ඒක දැනෙනවා. ඒ ඒ ඒ පසුබිම තිබ්බා. ඒ පසුබිම තියෙනවා. ඉතින් මේ පසුබිමත් එක්ක අපිට අපි කරන නාට්‍ය වුණත් එහෙම රස විඳින්න පුළුවන්. නමුත් ඒ නාට්‍ය අපි කතා කරන භාෂාමය ආකාරය උකහා ගන්න තමයි බැරි වෙන්නේ. දැන් ඔක්කොම භාෂාවනේ චිත්‍රපටි භාෂාව. ඒක නාට්‍යයත් වේදිකා නාට්‍යයත් භාෂාවක් නෙවෙයි. නිකන් මූණට කියන එකක් නෙවෙයිනේ. වෙන භාෂාව. දැන් ඒක තේරුම් ගන්න සාහිත්‍ය ඉතිහාසය සහ ඒ සංස්කෘතික පසුබිම ඉගෙන ගන්න බෑ. ඒක ඉස්කෝලෙන් කරන්නේ නෑනේ. එතන එකක් තියෙනවනේ සහ ඒකට ඔය මම කියපු අර ආර්ථික සාධකයේ ඒව දුප්පත්කම බලපාන්නේ නැද්ද මිනිස්සුන්ට මේ කලාව පරිහරණය කරන්න එහෙම වටපිටාවක් එහෙම මේ දරිද්‍රතාවයෙන් ඉන්න ජනතාවකට එහෙම කලාව පරිහරණය කරන්න පුළුවන්ද මේ නිදහස් මනසකින් හැබැයි ඉතින් නාට්‍යයක් අපි දැන් නාට්‍යයක් සමාන නරිබුරු තීම අපි ගොඩක් දැන් වලට ගියා ගම්ම ඇතුලේ මේ සෙනක आर्थिक प्रश्न मिनिस्सु समाजेदी गणुदिनु करने तमंगे पौल कोहमद इतने गे සමස්තයක් වශයෙන් මුළු රටම මෙහෙම එකට එන්න ඕන එකක් නේ වෙලා තියෙන්නේ. නමුත් ඇවිල්ලා තියෙන්නේ මෙහෙම කට්ටියක් කොහම උඩ ඉන්නවා. තව කට්ටියක් කොහම ඉන්නවා. තව කට්ටියක් මෙහෙම ඉන්නවා. එහෙම පසුබිමන්නේ හැදිලා තියෙන මේ 72. ඔව්. දැන් සරත් ඔබේ මේ නිර්මාණ භාවිතාවේ ඔබ අපූර්ව වචන දෙකක් ගේනවා මේ ඔබේ නාට්‍ය කලාව ඇතුළට. එකක් තමයි හුරු මොකද කරන්නේ? හුරු දේශපාලනය කරනවා. දේශපාලඥයෝ මොකද කරන්නේ?
හොරකම් කරනවා. ඒක මේ ඔබ කියපු අර වසර 72ම ඒ සමස්තේම හකුලපු එක මිටකට ගෙනාපු අවස්ථාවක් හැටියටයි මම දකින්නේ. අය දෙකම එකයිනේ. දෙකම එකයි. හරිද? එතකොට ඒක සමස්තයේ අවසාන විග්‍රහය කියන්නේ හොරු තමයි 72ම පාලනය කරලා තියෙන්නේ. පාලනය කරලා තියෙන්නේ. දැන් එතකොට ඔබ මේ 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 මේක අර්ථ විග්‍රහයේදී ඔබ මේ දැඩි කලකිරීමකද වර්තමානයේ ඉන්නේ නිර්මාණකරුවෙක් හැටියට? නෑ. මං කලකිරෙන්නේ නෑ. කලකිරුනොත් මේක අතහැරලා යන්නේ නෝ. ඔව්. එනේ කරන්න ඕනේ මේක. කවදා හරි මේක හරියන්න පුළුවන්. අපි ඒ කියන්නේ එහෙම නොවෙන්න පුළුවන්. නමුත් පොසිටිව් වෙන්න ඕනේ. ඒ කියන්නේ අනිත් පැත්තට ගිය හැටි අපිත් අර ගොඩටම මෙහෙම වෙලා එහෙම දිහාරු වෙලා යනවා. නෑ එහෙම වෙන්න බෑනේ නේ. එහෙම කරන්නත් බෑ. ඒ කියන්නේ අසාධාරණය පිනිපිනි අපිට එහෙම එහෙම කරද්දී අපි ප්‍රකාශනය මාධ්‍යයක් දීලා තිනවා අපි. ප්‍රකාශ මාධ්‍ය තියෙනවනේ. තියෙනවනේ. මේ කොහෙන් හරි මේ උඩ ඉන්න නේචර් එකෙන් හරි අපිට හම්බෙලා තියෙනවා. අපි ඒක කරන්න ඕනේ. ඒක කළේ නැත්නම් දැන් ඕකනේ වැඩි. දැන් කලාකාරයෝ එතෙන් ඕක ගන්න ඉපේ ඉස්සෙල්ලා. කලාකාරයෝ මොකද කරන්නේ? කඩේ යනවනේ. අපේ කලාකාරයෝ චන්දය ලඟ වෙනකොට කට්ටියක් අර පැත්තේ කට්ටියක් මේ පැත්තේ ඒ කියන්නේ අනුන්ගේ මම කියන්නේ අනුන්ගේ විවස්ථාවකට වැඩ කරන කලාකාරයෝ ලංකාව ගම මිනිස්සු වෙනුවෙන් කතා කරන්නේ ඉන්නේ කවුද? කොට්ටාස මොනවද? දේශපාලක. මිනිස්සු වෙනුවෙන් ඉන්නේ කතා කරන්නේ. ආගමික නායකයෝ. මිනිස්සු වෙනුවෙන් ඉන්නේ. ගුරුවරු. මිනිස්සු වෙනුවෙන් ඉන්නේ. කලාකාරයෝ. මිනිස්සු වෙනුවෙන් ඉන්නේ. මේ ප්‍රධාන හතර කටයුතු කරන්න ඕනේ මිනිස්සු වෙනුවෙන්. මිනිස්සු නෙවෙයි මුළු සත්ත්ව වෙනුවෙන්. මුළු සත්ත්ව සංහතිය වෙනුවෙන් මේ හතර කොල්ල ඉන්න ඕනේ. දේශපාලකයන් අද කොතනද? තමන් වෙනුවෙන්. ආගමික නායකයෝ බහුතරය තමන් වෙනුවෙන්. දැන් අපිට කියනවා අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්න එතකොට තමයි නිවන් දකින්න පුළුවන් කියලා හාමුදුරුවෝ යනවා ලොකු වාහනවල. බන කියලා ඊට සල්ලිත් අරගෙන. නෑ එහෙම එහෙම නැද්ද? මොකද්ද මේ වෙලා තියෙන මේ රටද මේ බුදුහාමුදුරන්ගේ අදහම කියමුකෝ. බුදුහාමුදුරන්ගේ විවස්ථාවක් තියෙනවනේ. එතකොට ඒක හරියන්නේ නෑ පක්ෂ විවස්ථාව. එතකොට හාමුදුරුවරු පක්ෂ විවස්ථාවට වැඩ කරනකොට බුදුහාමුදුරන්ගේ විවස්ථාව කැඩෙනවා. එතකොට යන්නේ කොහෙද මල්ලේ පොල්? ඕක නෙවෙන්නේ. හරිද? දැන් මෙහෙම Tamanට අයිති නැති කාර්ය ආගමික කරන්න ඕනේ ඔය දැන් බුදුහාමුදුරෝ හිටියේ සක්විති රජ කෙනෙක්ගේ පුතෙක් කියලා. සක්විති රජ වෙලා එන්නේ ඉඳපු එක්කන තමයි බුදු වෙන්නේ කියන දුස්සක් තියාගන්නලා. අද එහෙමනේ අද එහෙම මහන වෙලා ඉන්නේ එක්කන සක්විති රජ වෙන්නේ පාර්ලිමේන්තු යනවා. බුදුහාමුදුරුව අර අතෑරලා දාලා මහානම් පුරන්න ආවා. මෙයා මෙතේ ඉඳන් හදන්න යනවා. තන්ට යන්න හදනවා. දැන් මොකද්ද මේ මේ ඔක්කොම අනිත් පැත්ත පෙන්නලානේ තියෙන්නේ. ඒක ප්‍රධානයි. ඊට පස්සේ කලාකාරෝ. කලාකරුවෝ කරන්නේ ප්‍රකාශනනේ. ඒ ප්‍රකාශන වෙනවා ආත්මික ප්‍රකාශන වෙන්න ඕනේ මිනිස්යාගේ රසවින්දනය ඥානනීය වර්ධනය කිරීම ඒ සඳහා මේ ඔක්කොම අපි ප්‍රේම් කළා කියන්නේ නමුත් ඒ ඔවා දෙනු පරහට සම්මා සම්මතයේ පීඨා සිට ඉන්නේ අරලේ ගමන්දිරේ කලාකරුවෝ කලාකරුවෝ හරිද නැත්නම් විපක්ෂ නායක කාර්යාලය හරිද නැත්නම් වෙන තැනක එතකොට ඒකළු වැඩ කරන්නේ තමන්ගේ විවස්ථාවට නෙමෙයි පක්ෂ විවස්ථාවට දැන් පක්ෂයක සමාජයේ අපි මරණාසන්න සමිතියක සමාජිකත්වයේ ලැබෙපු හැටිය අපි ඒ විවස්ථාවට අනුව තමයි වැඩ කරන්නේ එතකොට පක්ෂගත එහෙමයි පක්ෂය සමාජිකත්වයේ ලැබ වැඩ කරපු හැටිය පක්ෂ විවස්ථාවට අනුව තමයි වැඩ කරන්නේ ජනමාධ්‍ය අනිත් එක ජනමාධ්‍යත් එහෙමනේ ජනයා සඳහා ප්‍රකාශ කරන මොන මාධ්‍යද सरत मेहमती है कलावे अभी गोत्त अभी निरंतर भाविता कर्ण प्रभेद दिखाती है कलाव कलाव सन्दा अनीतम कलाव जनताव सन्दी ने ममी सरत अहंड विशेषमावश्यता ज्ञान मटे अहंड वेनो मगे ईलंग प्रवेश कलाव सरत भाविता कर्ण का सन्दा जनताव सन्दा हरे जनताव सन्दा न අපේ පෙරහිටිය කලාකරුවන් විශිෂ්ට කලාකරුවන් මේ සියල්ලම කේට කරේ ජනතාවටනේ ජනතාව ප්‍රඥා සම්පන්න කිරීම සඳහා තමයි මේව ඔක්කොම කේට කරේ. ඇත්තම කලා භාවිතාවෙත් ඒකනේ ආනන්දෙන් ප්‍රඥාවට ගෙනියන්නේ. අපේ සිනමාව ගත්තත් නාට්‍ය කලාව ගත්තත් ගීතය සාහිත්‍ය නේද මේ මේ චිත්‍ර මේ සමස්තයම. හැබැයි එහෙම වෙලා තියෙනවද?
එහෙම දැනෙන්න තියෙනවද දැන් අනිත් පැත්තෙන් ගත්තොත් දැන් අපි දන්නවා පහුගිය ওই භීෂණ කාලවල වල 89 වගේ විවිධ විරෝධාකල්ප ගී පෙළක් බිහි වුණා නන්දා මාලිනී හරහා පවන සත්‍යයේ ගීතය එතකොට ගුණදාස කපුගේ කම්පන ප්‍රේමශ්‍රී කේමදාසයන්ගේ නිදි නැති නදියේ නාදය ජයතිලක බණ්ඩාර ඒ කරපු ඒ ප්‍රසංග ඒවා අතිශය පුළුල් පරාසයක මේ පවතින දේශපාලන ධාරාව දැඩි ලෙස මේ ප්‍රශ්න කිරීම වලට ලක් කළා ඒව ඇතුලේ. ඒවට තරුණීන් විශාල පිරිසක් ආවා ඒ මොහොතේ ඒව ආකර්ෂණය කළා. ඊට පස්සේ අපි වම් ඒ ඔය ඔය ඊට කලින් අපි වම් මියුරේ සිනමාවක් බිහි වුණා. ඒ ඒ හරහා ධර්මසේන පතිරාජ ධර්මශ්‍රී බණ්ඩාරනායක වසන්ත ඔබේසේකර වැනි විශිෂ්ට කෘතහස්ත සිනමාකරුවන් ජනතාව වෙනුවෙන් ඒවුන්ගේ නිර්මාණ දහඩිය මහන්සේ වගුරමින් ඒව කළා. ඒ ඔක්කොම කළේ ජනතාව වෙනුවෙන්. හැබැයි කො ප්‍රතිඵල? කොහෙද ප්‍රතිඵල තියෙන්නේ? එතකොට මේ ජනතාව සඳහා නම් මේ දේවල් ඔක්කොම සිද්ධ වුණේ අද දවසේ අපිට යහපත් ප්‍රතිඵල තියෙන්නේ පැ. ඔව්. එතකොට අපිට පුළුවන්ද කියන්න කලාව ජනතාව සඳහායි කියලා. කලාව ජනතාව සඳහා. ඒ ස්ථාවර ඉන්නවම. ඒකේ ප්‍රධාන දේ මෙහෙමයි. අපි තුම 56 බණ්ඩාරනායක මහත්තයාගේ පැමිණීම. ඒකත් එක්ක කලාවේ වෙනම ප්‍රබෝධයක් ඇති වෙනවා ඒ කාලේ. සේමාගම සේකරලා ඔය කට්ටිය එතනින් එන්නේ. එතකොට එහෙම සංගීතඥයෝ එනවා චිත්‍රපටි හැදෙනවා. එහෙම පතිරාජ මහත්තයලා එනවා. ඔහොම ඇවිල්ලා 70 දශක වෙනකොට තමයි ඒකේ උපරිම සම්ප්‍රාප්තිය වෙන්නේ. කියන අතනින් පටන් ගත්තේ 56. හරිද? 56, 66, 76. අවුරුදු 20ක් යනවා අතන ඉඳන් කූට ප්‍රාප්තියට එන්න. එතකොට එතන තිබ්බේ දේශපාලන බෑග්‍රවුන්ඩ් එක. සාහිත්‍යයට නිදහස් තිබ්බා. කලාවට නිදහස් තිබ්බා. ඒ සඳහා වපසරිය හදලා තිබ්බා මුල කාලේ. ඒකත් එක්ක ගොඩනැගිච්ච කණ්ඩායමක් අවසාන වෙනකොට උච්චතම අවස්ථාවට එනවා. හරිද? ඒ කලාවන්ද. එතකොට කලාවේ චිත්‍රපටි 70 ගානක් බලලා තියෙනවා මිනිස්සුන්ගෙන් චිත්‍රපටි දැන් බලන 3%. මුළු ජනගහනයේ චිත්‍රපටයක් බලන සාමාන්‍ය 3%. හැබැයි 75 බලලා තියෙනවා. ඒ කියන්නේ එක්කෙනා 3-4 බලලා තියෙනවා සමහරවිට. බලලා තියෙනවා 70 ගණන් වල වෙනකොට. ඒතකොට කලාව ජනතාව සඳහන් වෙන්නේ. කලාව මාධ්‍ය කියන්නේ පොඩි එකක් නෙමෙයි. විශිෂ්ට එකක්. එතකොට අපිට නැති වෙන්නේ 77න් පස්සේ. සාහිත්‍ය ඉතිහාසය අයින් කරන විශේෂ නිර්දේශය එතන ඉඳන් අපේ නිර්මාණවල සීලුම ආකාරයේ ඇතුලේ අන්තර්ගතය නැති වෙලා යනවා. ආකෘති විවිධ ආකෘති හැදෙනවා. ආකෘති ඕන තරම් තියෙන්න පුළුවන්. නාට්‍ය වලට පුළුවන් චිත්‍රපටයේ ආකෘති ගොඩක් තියෙන්න පුළුවන්. නමුත් අන්තර්ගතයයි නැති අපිට. ඒකේ දුක තමයි දැන් විඳින කලාවේ. අපි කවුරුවක්වත් අද නිර්මාණවල අන්තර්ගතය ගැනම කොහොමද කතා කරන්නේ? කොහොම සුළු පිරිසක් ඉන්නව නැත්තේ නේ? බහුතරය. එතකොට කලාව මිනිසා සඳහායි. එතකොට කලාව කලාව සඳහා පමණයි. මිනිසා එතන නෑ. ඒක විඳින්න පුළුවන් මිනිස්. දැන් මම පොඩි කාලේ අපේ තාත්තා ගොවිය වුණාට චිත්‍රපටියක් ආපු හැටි එයා ඉස්සෙල්ල බලලා ඉතින් අපි ඔක්කොම එක යනවා ඊට පස්සේ. මං පළවෙනි චිත්‍රපටිය බලලා තියෙන්නේ එල්.එම්. පෙරේරාගේ හතරමානිදා. ඊට පස්සේ මේ වෙනකන් චිත්‍රපටි 10ක් ඕන අනුපමා ඔයම චිත්‍රපටි 10ක් ඕන මම කියන්නේ හැම චිත්‍රපටියම තාත වෙන්න තියෙනවා. එතකොට එතන කලාව මිනිසා සඳහනේ මේද මේ වෙලා තියෙන්නේ. මේ මුළු ගමම චිත්‍රපටි බලලා තියෙනවා. ගිහින් ඉතින් අපි යනකොට ගමේ සීදොරස් මාමල අර කට්ටිය වටේ කොට්ටියම ඉන්නව ඇතුලේ. කොහමද? එතකොට ඒකයි අද පවතින තත්ත්වය අතර වෙනස මොකක්ද? හරි, එතකොට දැන් ඔබට හිතෙන්නේ නැද්ද කලාකරුවට වැඩිය ඉහළින් මතවාදය සම්පාදනය කරන්නේ දේශපාලඥයා කියලා? නැහැ. අද ප්‍රධාන තැන ඉන්නේ මීඩියායි. දේශපාලඥයා ඉන්නේ දෙවෙනි තැන. මතවාද හදන ප්‍රධාන තැන තියෙන්නේ මේ මීඩියායි. මාධ්‍ය තියෙන්නේ. අද ඔලු කොහොමද හදන්නේ මාධ්‍ය? දේශපාලඥයව හදන්නේත් මාධ්‍ය.
තමන්ගේ පැත්ත. දේශපාලඥයෝ මාධ්‍යෙන් හදනවා වෙන්න පුළුවන්. හැබැයි මාධ්‍ය මෙහෙවන්නේ දේශපාලඥයෝ නෙමෙයිද? මාධ්‍ය අයිතිකාරයෝ වෙනම ඉන්න පුළුවන්. දැන් ගිලිහිලා තියෙන දේශපාලඥයන් මාධ්‍ය. දැන් දේශපාලඥයන් මාධ්‍ය ගිලිහිලා තියෙන්නේ. ඔයා කියන තැන හිටියා. දේශපාලඥයා විසින් මෙහෙවපු මාධ්‍යයක් තිබ්බා. නමුත් දැන් මාධ්‍ය ඒකාධිකාරයේ වැඩි දේශපාලඥයාට වඩා. එතකොට දැන් මේ කලාකරුවගේ කාර්යභාරය කොතනද රැඳිලා තියෙන්නේ දැන්? දැන් ඔබ ඔය කියන විදිහට දැන් මත සම්පාදනය කරන්නේ දැන් දේශපාලඥයාට වඩා උඩනේ කියලා මං කියන්නේ කලාකරුවා. උඩින් මාධ්‍ය නම් කලාකරුවා කොතනද? කලාකරුවා මතයක් වශයෙන් සම්නද්ද නැහැ හැමෝම. බහුතරය මං කියන්නේ සුළුතරයක් ඉන්න පුළුවන්. මතවාදයක් තියෙන්න ඕන කලාකරයාට. මං කියන්නේ ඒකයි තමන්ගේ විවස්ථාවක් හදා ගන්න ඕනේ. එක එක්කෙනා විවස්ථාව වලට වැඩ කරන්නේ. එතකොට කොහොමද විවිචනය කරන්නේ? ਵਿਚාරය කරන්නේ. මගේ ප්‍රකාශනේ මං කොහොමද කියන්නේ? ඔයාව. ඔන්න ඔහු වෙලා තියෙන අපේ කලාකරවන්ට. ඒක ඒක මහා ගේදාන්තය. අර්ලියක හවන්දේ විපක්ෂ නායකයා අනිත් පක්ෂ කාර්යාල වල ඉන්න එක් තමන්ගේ පක්ෂේ නෙමෙයි අරක අරක ඔහු කියලා හදන්නේ උඹේ පක්ෂේ නෙමෙයි. ඒ වනේ අපේ එහෙම තැනක තියෙන්නේ. දැන් ඔබ නාට්‍ය කලාව ඇතුලේ ඔබ ඔබේ සමස්ත නාට්‍යවලම පිටපත රචනා කරන්නේ ඔබ. ඒ වගේම ඔබ දැන් සිනමාවට අවතීර්ණ වෙනකොටත් ඔබ තිර පිටපත් ගණනාවක් ඔබ අතින් ලියවෙනවා. දැන් ගණනාවක් ලියුණාට කෙරෙන්නේ එකක් දෙකක් තමයි. දැන් පළවෙනි එක තමයි ඔබ කුමාර තිරිමාදුරත් එක්ක කරපු මේ ජෆ් නටු කලම්බු කියන තිර පිටපත. ඒ කියන්නේ අපේ නම ඔය. ඔව්. ඒ තිර පිටපතට මොකද වුනේ? කෝ දැන් ඒක ජෆ් නටු කලම්බු. ඔබ මාස ගාණක් මහන්සි වෙලා වෙර දරලා ලියපු පිටපතක් ඒක. කෝ ඒක දැන්? චිත්‍රපටය කළානේ. මොකක් හැටියටද කරේ? ද තණ්හා රති රංගා. කොහොමද ජෆ් නටු කලම්බු තණ්හා රති රංගා බවට පත් වෙන්නේ? මෙහෙමයි සමහරවිට මම ගරු කරනවා නීලේන්ද්‍ර අයියට. ඔහු අධ්‍යක්ෂවරයා. ඔහු චිත්‍රපටය කිරීම ගැන. ඔහු මාකටිං ගැන හුඟක් දන්න මිනිස්සෙක්. මේ ඔක නම වෙනස් කිරීමට අවංකව පිච්චර කැමැත්ත තිබ්බේ. තණ්හා රති රංගා කිව්වහම ඒ කාලේ තිබ්බේ වැඩිහිටියන්ට මම චිත්‍රපටි තිබ්බ ඔය හා සමාන. හරිද? අපි දන්නව සෙනගෙන්නේ නැහැ කියලා. එතකොට හිතනෝනේ මේ තණ්හා රති රංගා රති කිව්ව හැටි එන්නේ ඒ විලා වැඩිට අපිට වෙන විකල්පයක් තිබෙන්නේ නැහැ. අපිට චිත්‍රපටි කරන්න අවශ්‍යතාවය තිබ්බා. ඒක හන්දා අපි තෝ දැන් මාකටින් ඒක හන්දා ඒක නැගලා යයිද වැඩේ කියලා. හැබැයි යටිද කිව්වා ජෙප් නටු කොළඹ තමන්න චිත්‍රපටි ඒ කියන්නේ යාපනයේ සිට කොළඹ අපිට ඕන උනේ මේ ආයුධ සංස්කෘතිය මෙහාට මෙහෙම සංක්‍රමණය වෙනවා මේකත් මේ මේකෙන් පස්සේ මේකම මෙහාට සංක්‍රමණය වෙනවා. ඒක දැන් වෙලා තියෙනත් ඒකනේ. ඕක තමයි අපි කියන්නේ හැදුවි දැන් ජප්නට කොළඹ. ඕක දැන් ඔබ තන්නා දිනක බෞද්ධ චිත්‍රපටියක් බවට පත් කරගත්තා. අද ඉතින් ඉවරයි ඒක චිත්‍රපටිය. කල්ලත් ඉවරයි ඉතින්. මේ අපි එතනින් ඔබට ඒක ගැන තියෙන පොඩි කනගාටුවක්. අනිවාර්යයි. සහ සමහර චිත්‍රපටියේ අමාර තැන් ඔබ්බපු තැන් තිබ්බා. පස්සේ අපේ දැඩි අකමැත්ත මත. හොඳයි සර්. දැන් ඔබේ ඊළඟ නිර්මාණ ප්‍රවේශය තමයි නිවුස් පේපර්. ඒකත් රචනා කරන්නේ ඔබත් කුමාරත් දෙන්න එකතු වෙලා. ඒ වගේම දෙන්න එකතු වෙලා අධ්‍යක්ෂණය කරනවා. ඒ වගේම දෙන්න එකතු වෙලා ප්‍රධාන භූමිකා දෙකම රඟපානවා. මම හිතන්නේ ලෝකේ එහෙම සිද්ධ වෙච්ච අවස්ථාවන් ඉතාම විරල ඇති. ඇත්තට සමහරට නැතුවත් ඇති. මම ඒක ගැන ඇත්තටම හොයා බැලීමක් කරේ නැහැ. මම හිතන්නේ නැහැ කියලා එහෙම. පිටපතත් ලියලා තුනම කරලා නැතුව ඇති. දෙකක් කරලා තියෙනවා. ඒ කියන්නේ දෙන්නෙක් එකතු වෙලා. ලියලා ඩිරෙක්ට් කරලා තියෙනවා. ඔව් ලියලා ඩිරෙක්ට් කරලා තියෙනවා. මේක අතිශය අමාරු වැඩක් නේ සර්. ඔව්. ඇයි ඒ වගේ තීරණයක් ගත්තේ? ඩිරෙක්ට් කරන ගමන් රඟපානවා. අමාරු නෑ. මේ චිත්‍රපටිය ලියන්න අවුරුදු 4ක් ගියා. තණ්හා රති රංගා ලියනත් 4ක් ගියා. මේකටත් 4ක් ගියා ලියන්න. චිත්‍රපටි පිටපතත් එක්ක අපි වෙනම හිටිය අවුරුද්දක් ඉපදුණා. පිටපතත් එක්ක ප්‍රී ප්‍රොඩක්ෂන් මාස 6ක් කළා.
අපි ඒ කියන්නේ කුමාරයම අපේ ප්‍රී ප්‍රොඩක්ෂන් එක මාසයක් කළා අපි චිත්‍රපටය ඇඳලා අපි ඇඳලා තමයි ගියේ එතකොට අපි ගියාම සෙට් එකට ගියාට පස්සේ අනිත් අයත් දැනවත් කළා ඉතින් ඒකලු හැමෝම දන්නවා මේකයි මෙන්න මේ 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 විදිහට යන්නේ මේ විදිහට යන්නේ කියලා ඒ කියන්නේ ඔයගලට ලොකු පහසුවක් සිද්ධ වුණා මේ කියන්නේ పూర్ව සැලසුම් කරන්නේ නිසා නේ ඔව් ඒක නැත්තම් ඔය චිත්‍රපටි කරන්න බෑ එතකොට රංගපෑමත් ඒ නිසාම ලේසි වුණා කියන එක නේ කියන්නේ අනික අපි දෙන්න යන්නේ ඉස්සෙල්ලා කතා කරගත්තා අපි දෙන්න නේ ප්‍රධාන ඇඩ් කරන්නේ ඔව් එතකොට කොහොමද මේ කැරක්ටර් දෙක යන ෆ්ලෝ එක කොහොමද සීන් එකෙන් සීන් එකට කොහොමද යන්නේ ෆ්ලෝ එක කියලා අපි කතා කරගත්තා එහෙම නැතු ලෝභ හිතුන් නැහැ තව දෙන්නෙක්ව ගන්න නේද එහෙම නිකන් එහෙම නෑ අපි දෙන්න නෙමෙයි නේ කරන්නේ අපි ඔක නිෂ්පාදක තුමාට දුන්නාට පස්සේ එයා ඉඳන් කිව්වා මේ බල කරලා නැහැ නේ බල කරහල්ලා කියලා නිෂ්පාදනයේ ගලේ බඳුරු ගුණවද සහ ප්‍රේමසිරි මහත්තයයි රවින්දු ඉතින් ඔහොමයි ගුරුවරයා හඳ දෙන්නේ තනාරති රංග බල දෙන්නේ ඒක බල තමයි දෙන්නේ ඉතින් මේ අපි දෙන්නටම කරන්නයි කියලා කිව්වා ඉතින් ඒක වෙන chance එකක් හන්ද ඉතින් අනික එහෙම සල්ලිත් අවශ්‍ය නැහැ හොඳ චිත්‍රපටයක් විතරක් කරලා දෙන්නයි කියලා කිව්වා ඒක හන්ද අපිට ඒ chance එක එහෙම නිෂ්පාදකවරේ කම්බිච් එක පුජාග්‍රහණයක් නේ කිසි දෙයකට ඇඟලගෙන කිසි වචනයකට ඒ තුන් දිනක් හිටිය තුන් දිනාම කිසි වචනයකට ඇලපිල්ලකට පිටපතේ ඇඟිල්ලක් ගෙවෙන්නේ නැහැ සීලුම් දෙය අපි දෙන්නා දැන් ඔය 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 නිර්මාණයේ අපේ මාධ්‍යවල තියෙන නිර්වත බොහොම දැඩි විදිහට ඔබලා ප්‍රශ්න කරනවානේ මේ නිවුස් පේපර් ඇතුලේ බයි හිතුන්නේ නැද්ද මේ මීඩියා කට්ටිය වට කරගෙන ගහයි කියලා හිතුවා එහෙම හිතුවා හිතුවට ඉතින් මේ මෙහෙමයි දැන් අර අර කිව්ව එක තමයි දැන් අපි වැඩ මං වැඩ කරන්නේ සාමාන්‍යයෙන් මේ මේ තමන්ගේ විවස්ථාවට නේ මම විවස්ථාවෙන් පිට මට වැඩ කරන්න බෑ හොඳයි කියලා කියන්න බෑනේ නතර කරන්න අරකයි ඒකනේ මේ දැන් මං කිව්වේ ප්‍රධාන පාලකයා අද ඉන්නේ මීඩියා එක ලෝකයේ අද වෙනකොට විශාල වෙනස්කම් වලට ලක් වෙමින් තියෙනවා කලා මාධ්‍ය භාවිතාව විතරක් නෙවෙයි අනිකුත් අනිකුත් ධාරාවන් වෙනස් වෙනවා මානවීය චර්යාවන් ඩිජිටල් කරණය වෙලා තියෙනවා ඒ වගේම අපේ අපිට ආශ්වාදයෙන් සලකන්න පුළුවන් අපේ පෙර පරම්පරාවේ දේවල් පවා ඒ ආශ්වාදනීය බව නැති වෙන මට්ටමට ලෝකයේ පත් වෙමින් තියෙනවා හරි එතකොට කලා භාවිතාවෙත් වෙන වෙන ප්ලැට්ෆෝම් ඉදිවෙමින් තියෙනවා මිනිසුන්ගේ අදහස් උදහස් මහා දැවැන්ත විදියට වෙනස් වෙමින් තියෙනවා මේ 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 ලෝකයේ ඇතුලේ රසවින්දනයේ පිළිබඳ බරපතල වෙනස් මානයන් නිර්මාණය වෙනවා දැන් ඒකට ලංකාවෙන් දෙන්න පුළුවන් හොඳම උදාහරණේ තමයි යොහානි ඩෙසිල්වා ඇය කියපු එක ගීතයක් ලෝකයේ උන්මාදයක් බවට මේ වෙනකොට පරිවර්තනය වෙමින් යනවා දැන් මේ නව තත්ත්වයන් නිර්මාණකරුවෙක් හැටියට ඔබ තක්සේරු කරගෙන තියෙනවද ඔබ කොහොමද ඒක විග්‍රහ කරන්නේ ඔව් එහෙම වෙන්න පුළුවන් නමුත් මං මගේ තියෙන වෙන එකක් මං මම නිර්මාණය කරන්නේ මගේ මෙතන තියෙන වපසලියට මයින්න කෝටි 2.20ක් මෙතන හදන්න නැතුව ලෝකේ හදන්න ගිහින් හරියන්නේ මෙතනට පේට කරන්න ඕනේ එතකොට දැන් ඔය අපි දැන් යෝහානිගේ සින්දුව කියලා ලංකාවේ කොච්චර ඔක මේ මේව කරලා තියෙනවා තරුණ පරපුර මේ වෙන්නේ ඇයි නැත්තේ අන්නෙතන ඉතින් කීල වාචක. එතන නෑ. අපි අරව කරාට ඉන්නේ කුණු ගොඩක නා. අපි මේ කුණු ගොඩේ ඉන්න ඕනේ. මේකයි සුද්ධ කරන්න ඕනේ. මගේ ටාගට් එක ඒක. මගේ ප්‍රකාශනයේ මම ප්‍රකාශන මාධ්‍යයක් විදියට චිත්‍රපටිය පාවිච්චි කරන්නේ. නාට්‍ය පාවිච්චි කරන්නේ. ප්‍රකාශන මාධ්‍යයක් විදියට ඉදිරියයි. මම ඒක ඔළුවේ තියන්නේ. මං කරගෙන යන මට මේ දෙක නැතිලා වීදි නාට්‍ය වුණා මම වීදි නාට්‍ය කරන්නේ. ප්‍රකාශන මාධ්‍ය කිදලා ඒ ඔබ හිතනවා ඔබේ ප්‍රකාශන මාධ්‍ය ඇතුලේ මේ කුණුගොඩ කවදා හරි දවසක හදන්න පුළුවන් කියලා මට හදන්න බෑ නමුත් මමත් ඒකට අල්පෙනිතිත් උදකතරන් හරි ඒකට උදව්වක් දෙන්න ඕන කලාකරුවෙක් විදිහට ඒ උදව් කරන්න වෙනවා මට හරි දැන් ඔබේ ප්‍රකාශන මාධ්‍ය ඇතුලේ මේ ලෝකයේ සිද්ධ වෙමින් පවතින නව ප්‍රවේශයන්ට අඩිය තියන්න ඒ ගැන සොයා බැලීම් සඳහා ඔබේ නිර්මාණ කාර්යය ඉතින්ට ගොනු කරන්න ඔබ ලෑස්තිද? ඔව් දැන් ඒක මම චිත්‍රපට පැත්තෙන් ඒක කරනවා. ඒ කියන්නේ මෙහාට කරන ගමන් ඒක මම කොහොමද වෙන ප්ලැට්ෆෝම් එක හැදිලා තියෙනවනේ. ඒ ප්ලැට්ෆෝම් එකත් එක්ක දැන් මේ දවස්වල පොඩි කතා බහක් යනවා. ඒ කියන්නේ චිත්‍රපටියේ කොහොමද දැන් මෙහාට මම කරන්නේ ඉතින්ට කොහොමද ගේන්නේ? ගේන්නේ කොහොමද කියන එක. ඒක බොහෝ විට හරියයි. ඒ පන් ගෙනහල්ලා මම කරන්නේ මෙහාට. ඒක තමයි මේ දවස්වල පොඩි අධ්‍යයනයක් එක්ක කතා කරගෙන යනවා එක්කෙනෙක් එක්ක දැන් ඔබටත් ඇති
යම් සුබ සිහිනයක් මේ රට පිළිබඳව ජීවිතය පිළිබඳව මොකද්ද සරත් කොතලාවලගේ තියෙන සුබ සිහිනය මගේ තියෙන එක මේකයි ලංකාවේ සිංහල දෙමළ බර්ග මුස්ලිම් මේ සීලුම දෙනා එකිනෙකාට ගෞරව කරමින් උදව් කරගනිමින් එහෙම ගොඩනගා ගන්න පුළුවන් රටක් යහපත් රටක් යහපත් රටක් එදාට සන්තෝෂයි ඒක මේ ජීවිත කාලය තුර පූර්ණේ කරගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා මම හිතන්නේ නමුත් ඒකට උත්සාහයක් ගන්න උත්සාහය දන ඒ කියන්නේ මං ඉන්නකම් මට පුළුවන් දේ කළා පොඩි 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 උදව්වක් අල්පෙන් සුදු කරේ කරා ඒකට පොඩි තල්ලුවක් දෙන්න නේ සියලු දෙනාම අත්වැල් බැඳගෙන ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරනවා හොඳයි සරත් බොහොමත්ම ස්තුතියි ලයින්ස් ඇන් බියොන්ඩ් රසික සමාජය වෙනුවෙන් අපිත් එක්ක එකතු පාදුනාට මම හිතනවා අපේ ප්‍රේක්ෂකින්ට තව වටිනා කරුණු රාශියක් සරත්ගේ මේ සාකච්ඡාව ඇතුලේ සිද්ධ වුණා කියලා ජීවිතේට ඒ වගේම ලොකු අපහසුතාවයකිනුත් මම හිතන්නේ ඔවුන් මූණ දුන්න මේ එළියේ පවතින මේ වැසිකාල ගුණ තත්ත්වය නිසා මේ ශ්‍රවණයන්ට යම් බාධාවක් සිද්ධ වෙන්නේ නැති අපි ඒකටත් සමාව නැවතවතාවක් භජනය කරනවා ඉතින් එහෙමනම් තවත් දවසක මෙවැනිම රසිකත්වයක් එක්ක හමු වීමේ බලාපොරොත්තු ඇතුව අපි ඔබට සමු දෙනවා විශේෂයෙන්ම සරත් එහෙනම් ඔබේ සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ඔබේ නිර්මාණ ජීවිතය අපේ සමාජය වෙනුවෙන් තව තවත් ශක්ති සම්පන්නව කරන්න අවස්ථාව ධෛර්යය සියල්ල ඔබට ලැබේවා කියලා ප්‍රාර්ථනාවෙන් අපි ඔබෙන් සමු ගන්නවා එහෙනම් ජයෙන් ජයම වේවා ජයවා ජයවා ලයින්ස් ඇන්ඩ් බියොන්ඩ් රාමගත සීමා මායිමෙන් ඔබට ජනක කුඹුකගේ සමග සැරිසරමු